රුසියාවේ යුක්‍රේන ආක්‍රමණය ආරම්භ කර අදට දින 20ක් ගත බවද ඔවුන්ට තවමත් කියව නගරය අත්පත් කර ගැනීමට නොහැකි වී ඇති බවයි ඇමරිකා බුද්ධි අංශ පෙන්වාතින්නේ නගරයට බයිබ දෙසින් පිටා ඇති හොස්ටොමීල් ගුවන්තොටුපළ ආශ්‍රිත ප්‍රදේශයේ රුසියා හමුදාව සිරව සිටින බවද ඔවුන් සඳහන් කරනවා එමෙන්ම රුසියාවේ සැපයුම් දාබ බිඳ දැමීමට යුක්‍රේනයේ සමත්ව සිටින බවයි ඇමරිකා බුද්ධි අංශ පවසන්නේ ये रात्रि सिट रूसिया हमदा के नगर इलाक कर गणिन इल्ल कल मिसाइल प्रहार यांगेन नगर महल निवास वैसकट हानि सिद्ध गुणा पुत्कल्यान तेदेनिको जीविताक्षेट पात्व तवत पिरिसक तुवाल लबायति बवाई वार्ता वन्ने उत्तर दिग युक्रेन रूपवाहिनी संप्रेषण कुलुनक इलाक कर गणिन इल्लबू प्रहारेकिन नवदिनिको जीविताक्षेट पात्व तवत पुत्कलिन नवदिनिको तुवाल लबायति बा वार्ता वनवा रूपवाहिनी संप्रेषण कुलुन हा असल पिहिटी परिपालन गोडनगिल्लट मिसाइल प्रहार देकक इल्लवी याति बवद संदहन व्यातर केव नगर आसन्ने पिहिटी कुरेनियुका प्रदेशयट මිසයිල් ප්‍රහාරයක් කෙල්ලවන ආකාරය CCTV කැමරාවක සටහන්ව තිබුණේ මේ ආකාරයෙන්. එම ප්‍රහාරයෙන් නගරයේ ගුවන් ආරක්ෂණ පද්ධතියටද හානි සිදු වූ බව නගර අධිපතිවරයා සඳහන් කරනවා. දකුණු දිග යුක්‍රේනයේ සපොසීසියා න්‍යෂ්ටික බලකාරී ඉදිරිපිට රුසියා හමුදාව පුපුරවා හැරීම් කිහිපයක් සිදු කර ඇති බව යුක්‍රේනයේ සඳහන් කරනවා. පිපිරීම් වලින් අනතුරුව න්‍යෂ්ටික බලකාරී විකිරණ මට්ටම ඉහළ යාම සිදු ඇතිද යන්න දේවනතික් අනාවරණී වී නැහැ. එමෙන්ම යුරෝපයේ විශාලතම න්‍යෂ්ටික බලකාරී ලෙස සැලකෙන චෙර්නොබිල් න්‍යෂ්ටික බලකාරී පාලන බලය අත්පත් කර ගැනීමට රුසියා හමුදාවට පසුගිය 4 වෙනිදා හැකියාව ලැබුණා. ව්‍යාපාර චීන කොමියුනිස්ට් පක්ෂයේ ඉහළ පෙළේ නිලධාරී කුබන යන් ජිචිහා ඇමරිකාවේ ජාතික ආරක්ෂා පිළිබඳ උපදේශක ජේක් සලවන් අතර විශේෂ සාකච්ඡාවක් ඉතාලියේ රෝම නුවරදී පැවැත්වුණා. රුසියාවේ යුක්‍රේන ආක්‍රමණය සම්බන්ධයෙන් චීනයේ ස්ථාවරයේ ඇමරිකාවට පැහැදිලි කිරීම මෙහිදී සිදුව තිබෙනවා. යුද ගැටුමකින් තොරව සාකච්ඡා මාර්ගයෙන් මෙම අර්බුදයේ විසඳා ගැනීම අවශ්‍යතාව පෙන්වා දුන් බවයි චීන දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ. යුක්‍රේන ආර්ථිකයේ 10%කින් පමණ කඩාවැටී ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිවේදනය කරනවා. රුසියාව යුක්‍රේනයේ ආක්‍රමණය කිරීමත් සමගයි මෙලෙස යුක්‍රේන ආර්ථිකය කඩාවැටීමට ලක් වෙත්තේ. ඉදිරියටත් යුද ගැටුම් පැවති හොත් තත්ත්වයේ තවත් බරපතල අතට හැරිය හැකි බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අනතුරු අඟවනවා. එම තත්ත්වයේ 25-30 අතර තරම් ඉහළ අගයක් ගත හැකි බවද සඳහන්. යුක්‍රේනයේ සහන කටයුතු සඳහා ඇමරිකා ඩොලර් බිලියන 1.4ක මූල්‍ය අදහර ලබා දීමටද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කටයුතු කළා. එමෙන්ම ලෝක බැංකුවෙන්ද යුක්‍රේනයට ඇමරිකා ඩොලර් බිලියන 3ක සහන පැකේජයක් පිරිනැමෙනවා. О том, как смягчить воздействие западных санкций, говорил сегодня Михаил Мишустин. Русиаве Раджа Наликавак саджива проукта викаша катаратура юта кэтум вэлта вироды хедаквамин эхи севакеку тама вироды хепракашакарна акаре видис мадди вартакала. Им кантава Наликаве санскаракавари клеса севекаратия тар эй ваттарангута генети бабад садахан. Сам сакача садаха эквана леса Юкренин Русия чанадипати Владимир Путинта මෙවනති කිඩි මක්සිදු කරනු මැති බව රුසියා ජනාධිපති මන්දිරේ මාධ්‍ය ප්‍රකාශක දිමිත්‍රි පෙස්කොප් සඳහන් කරනවා. අර්බුදයේ සම්බන්ධයෙන් දිරටේ නායකයන් අතර සාකච්ඡාවක් පැවැත්වීම අත්‍යවශ්‍යම කාරණයක් නම් ඊට රුසියාවේ කිසිදු විරුද්ධත්වයක් නොමැති බවයි ඔහු පවසන්නේ. දිරටේ නායකයන් අතර සාකච්ඡාවක් පැවැත්වීම මගින් මෙම ගැටලුව විසඳාගත හැකි බවයි විශ්ලේෂකයන් පින්පා දෙන්නේ.